ඇල්පිටිය පළාත් පාලන ආයතනයේ මැතිවරණ ප්‍රතිඵලය නිකුත් වුණා. ඒ අනුව ජාතික ජනබල වේගයට එහි ආසන 15ක් හිමි කර ගැනීමට හැකියාව ලැබුණා. ඒ අනුව මේ තත්ත්වය යටතේ අප වාර්තා කරන්නේ ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අනුව ජාතික ජනබල වේගයේ ඡන්ද 17295ක් ලබා ගනිමින් මන්ත්‍රී දුර 15ක් හිමි කරගෙන තිබෙනවා. සමග ජනබල වේගයේ ඡන්ද 7924ක් සමගින් ආසන 6යි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඡන්ද 3597ක් සමගින් ආසන 3යි. පොදු ජන එක්සත් පෙරමුණ ඡන්ද 2612ක් සමගින් ආසන 2යි. ස්වාධීන කණ්ඩායම ඡන්ද 1568ක් සමගින් ආසන 2යි. පොදු ජන එක්සත් නිදහස් සන්ධානය ඡන්ද 1350ක් සමගින් 1 ආසනයයි. ඒ වගේම මේ වෙද්දී ඉදිපලේගොඩ, අමුගොඩ, කැන්දොල, ඇල්පිටිය, නවදගල, තලාව, බටුහේන, කුඩාගල, කදිරංගෙල කියන ප්‍රදේශ මේ ඡන්ද බල කුට්ටාශ ජාතික ජනබල වේගයේ ජයග්‍රහණය කරද්දී අවිත්තාව සහ පිටුවල සමගි ජනබල වේගයේ විසින් ජයග්‍රහණය කර තිබෙනවා. ඒ අනුව සමගි ජනබල වේගයට සහ ජාතික ජනබල වේගය අතර සහ සියලු පාර්ශ්වීන් ඒකබද්ධ වීම ඇතුළත ගත් විටදී ජාතික ජනබල වේගයේ තනිය බලය පිහිටවනවා නම් 15 දෙනෙකු හිටිනවා. අනෙකුත් පිරිස ගත් විටදී සමස්තයේ 30ක් වන නිසා විපක්ෂයටද 15ක් සිටිනවා. ඒ නිසා සභාව පිහිටුවීමේ හැකියාව පවතින අතර යම් ආකාරයකින් ස්වාධීන කණ්ඩායම් හෝ අනෙකුත් පාර්ශ්වීන්ගේ සහයෝගයද මේදී අවශ්‍ය වීමක් සිදුවනු ඇතැයි අප විශ්වාස කරන්නේ. කෙසේ වෙතත් මේ පවතින මැතිවරණයේ ප්‍රතිඵලය සමස්ත මහමැතිවරණ ප්‍රතිඵලයටද බල පැවැත්වෙනු ඇති. බොහෝ තැන්වලදී සංවාදයට බඳුන් වුණේ අනුර කුමාර දිසානායක ඉලක්ක කරගනිමිනුයි ඡන්දෙ දුන්නේ. එහෙම නැතුව මාලිමාවට නෙමේ ජාතික ජනබල වේගයට නෙමේ ඡන්දෙ දුන්නේ කියලා. හැබැයි අද ඇල්පිටිය තත්ත්වය සම්පූර්ණ පරිවර්තනයක් වෙලා තනිව ආසන 15ක් හිමි කරගන්නට ජාතික ජනබල වේගයට හැකියාව ලැබිලා තියෙනවා. මේ අම්මාකාරකින් එළඹෙන මහමැතිවරණයටද පූර්වාදර්ශයක් සැපීම සිදුවනු ඇති. ඒ වගේම අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා පළාත් සභාවද පැවැත්වෙන බව මේ වන විට නිවේදනය කර තිබෙනවා. ඒ අනුව ඉදිරි වර්ෂයේ ඇතුළතදී පළාත් සභා මැතිවරණයේද පැවැත්වීම ජාතික ජනබල වේගයේ අපේක්ෂාව බවයි ඔවුන් නිවේදනය කර තිබෙන්නේ. මෙවර මහමැතිවරණය අවසන් වුණු සැනින් අනිවාර්යෙන්ම අනෙකුත් පළාත් පාලන ඡන්දද පැවැත්වීම සිදු කළ යුතුව තිබෙනවා. ඉතින් ජාතික ජනබල වේගය මේ වන විට ගාල්ල ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ පළාත් පාලන මැතිවරණයේ ජයග්‍රහණය නිල වශයෙන් තහවුරු කර තිබෙනවා. 15 දෙනෙකු ජාතික ජනබල වේගයට හිමි වෙද්දී සමගි ජනබල වේගයේ කොට්ටාශ දෙකක් ජයග්‍රහණය කරද්දී අනෙකුත් 11 දෙනාම සමානුපාතික ක්‍රමයට තෝරාපත් කර ගැනීම සිදු කර තිබෙනවා. මේ ආකාරයෙන් දේශපාලනික වශයෙන් මේ ඇල්පිටිය මැතිවරණය එක්තරා ආකාරයක එළඹෙන මහමැතිවරණයටද යම් ආකාරයක දේශපාලනික වශයෙන් බලපෑමක් ඇති කරන වග පැහැදිලිවම තහවුරු කළ හැකියි.